ගොඩක් ආදරෙන් පිළිගන්න ඔයාලව අත්තම්මයි මමයි YouTube channel එකට අද මම ඔයාලට කියලා දෙන්නේ රොටියක් හදාගන්න විදිය. ඉතින් මේක ටිකක් විශේෂ රොටියක්. මේකට අපි මඤ්ඤොක්ක කොළ එකතු කරලා තමයි හදන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. අපි මුලින්ම මේ මඤ්ඤොක්ක කොළ ටික හොඳට සෝදලා ගන්න ඕනේ වතුර බේරලා. ඉතින් මේ විදිහට ගත්තු මඤ්ඤොක්ක කොළ 10ක් විතර මෙතන තියෙනවා. ඉතින් මේ මඤ්ඤොක්ක කොළ ටික අපි හීනියටම කපා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට එක මිටට කොළ ටික අරගෙන මම ඒක දෙකට මැද්දෙන් මෙහෙම කපා ගන්නවා කපලා මෙහෙම ඒ කොටස් දෙක එකතු කරලා අපිට පුළුවන් හීනි වෙන්න කපා ගන්න ඉතින් මේ විදිහට එක අතකට කපලි වුණාට පස්සේ අපිට පුළුවන් මේ විදිහට අනිත් පැත්ත හරවලා තව පාරක් මේක කපා ගන්න ඉතින් මෙන්න මේ විදිහට ගොඩක් හීනි වෙන්න තමයි අපි මඤ්ඤොක්ක කොළ ටික කපා ගන්න ඕන. මම දැන් මේක මේ විදිහටම පැත්තකින් තියා ගන්නවා. මේ වගේ ඉඩ කඩ තියෙන භාජනයක් මම අරගෙන ඒකට එකතු කර ගන්නවා පොල් බෑයක පොල්. සාමාන්‍යයෙන් අපි රොටි හදනකොට ලා පොල් තමයි ගන්න. එතකොට ගොඩක් රසට අපිට මෙලිකට රොටිය හදා ගන්න පුළුවන්. මේ තියෙන පොල් බෑයක පොල්. පොල් වැඩි වෙන තරමට තමයි රස. ඒ වගේම මම මේකට එකතු කර ගන්නවා හීනියට කපාගත්ත අමු මිරිස් කරලක් සහ බීලුණු ගෙඩියකින් පළුවක්. ඒ වගේම ඔයාලගේ රසාණුව ලුණු එකතු කරගන්න. මම ලුණු තේ හැන්දක් වගේ එකතු කරගන්නවා මේකට. දැන් මේ ටික ඔක්කොම එකතු කළා අපි මේක හොඳට අනා ගන්න ඕන. මේ විදිහට හොඳට අනලා ඔයාලා ලුණු රස බලන්න. ලුණු රස බලලා මදි නම් තව ටිකක් එකතු කරගන්න පුළුවන්. ඊළඟට මම මේකට පාම් පිටි 250 එකතු කර ගන්නවා. පාම් පිටි ටිකත් එකතු කරලා අපි හොඳට මේක කලවම් කර ගන්න ඕන. ඊළඟට මම කපාගත්ත මඤ්ඤොක්ක කොළ ටික මේකට එකතු කර ගන්නවා. ඉතින් ඇත්තටම මඤ්ඤොක්ක කොළ කියන්නේ ඒ කියන්නේ අපි පොහොර දාන්න නැතුව හරි ලේසියෙන්ම වැවෙන දෙයක් නේ. ඉතින් ඒ නිසා වෙන්නේ නැති අපේ මිනිස්සු මඤ්ඤොක්ක කොළ ගණන් ගන්න නැහැ. නමුත් මේක ගොඩක් ගුණ කොළ වර්ගයක්. පිළිකා සෛල විනාශ කරනවා. ඒ වගේම බිත්තර මාළු ඒ වගේ අඩංගු වෙනවට වඩා වැඩි ප්‍රමාණයක්. ඉතින් මේ විදිහට හොඳට කලවම් කර ගන්න ඕනි. මම තව ලුණු තේ හැඳි භාගයක් විතර එකතු කරගත්තා. දැන් මේ විදිහට හොඳට කලවම් කරගත්තට පස්සේ මම එකතු කර ගන්නවා මේකට බිත්තරය. බිත්තර එකතු කරගත්තට පස්සේ අපි දැන් මේක හොඳට අනාගමු. ඉතින් ඔයාලා බිත්තර එකතු කරගත්තට පස්සේ ඒ බිත්තරේ තියෙන තෙතමනෙම්ම මේක අනා ගන්න බලන්න. එහෙම තෙතමනේ මදි වගේ නම් ඔයාලට පුළුවන් තව බිත්තරයක් මේකට එකතු කරන්න. එහෙම නැත්නම් පුළුවන් අපිට පොල් වතුර එකතු කරලා මේක අනා ගන්න. ඉතින් ඔයාලා පොල් වතුර නැත්තම් ඇල් වතුර දාලා රොටි ගුලිය හදා ගන්න පුළුවන්. මම මේකට දැන් බිත්තරේ තියෙන තෙතමනෙන් මේක අනා ගන්න මදි නිසා මම පොල් වතුර ටිකක් එකතු කර ගන්නවා. ඉතින් අපි රොටි මිශ්‍රණය හදා ගන්න ඕනේ රොටි කුලිය. මෙන්න මේ විදිහට තමයි. අතේ ඇලවෙන්න බෑ මේ පිටි පොඩ්ඩක්වත්. වතුර නම් වැඩි කර ගන්න එපා. වතුර වැඩි කරගත්තොත් තමයි මේක හරියට හදා ගන්න බැරි වෙන්නේ. මෙන්න මේ විදිහට හදා ගන්නවා මම. මේ විදිහට හදාගත්තට පස්සේ මම මේක පැයක් විතර තියනවා වහලා. සාමාන්‍යයෙන් අපි රැට නම් රොටි හදන්නේ ඔයාලට පුළුවන් දවල්ට රොටි කුලිය අනලා තියන්න. එතකොට හවසට අපිට තම්පන්න පුළුවන්. හරි රසයි එහෙම හදාගත්තම හොඳට මෙලිකට ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා උදේට රොටි හදනවා නම් රැට රොටි ගුලි ටික අනලා ෆ්‍රිජ් එකේ දාලා තියන්න පුළුවන්. හදන්න කලින් පැය භාගයකටවත් කලින් අපි ෆ්‍රිජ් එකෙන් එළියට අරලා අරගෙන තියන්න ඕන කූල් එක යන්න. ඉතින් මේ විදිහට දැන් රොටි මිශ්‍රණය අනාගෙන මම වහලා මේක තියා ගන්නවා පැයක් විතර.
ඉතින් අපි මීට කලින් ඔයාලට කියලා දුන්නා වට්ටක්ක රොටි හදන විදිය, පොල් රොටි හදන විදිය, මඤ්ඤොක්ක රොටි හදන විදිය. ඉතින් ඒව බැලුවේ නැත්නම් බලන්න කියලාත් ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඒ වගේ ලින්ක්ස් මම උඩිනුයි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඉතින් ගොඩක් අයට මඤ්ඤොක්ක කොළ සම්බල් එහෙම කන්න බෑ. මොකද බඩේ කැක්කුම් හැදෙනවායි කියනවා ඒ වගේ. දැන් පොඩි ළමයි වුණත් ඒ කන්න කැමති නෑනේ මඤ්ඤොක්ක කොළ සම්බල් ඒ වගේ හදලා දුන්නම. ඉතින් මේ මඤ්ඤොක්ක කොළ කියන්නේ ගොඩක් ගුණ පලා වර්ගයක්. විශේෂයෙන්ම පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව ගොඩක් තියෙන වගේම යකඩ අඩංගුයි. ඉතින් මේකට බිත්තර එකතු කරගන්න මොණින් කියලා එකක් නැහැ. මම ටිකක් අර රසය වැඩි කරගන්න තමයි බිත්තරයක් දාගත්තේ. බිත්තර නැතුව හදන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලත් හදලා බලන්න. මේක හරි රසයි. ඉතින් ඔයාලට පේනවා ඇති මේක හරිම ලස්සනයි. මේ තැම්බෙනකොට කොළ වටේට තියෙනවා හැමතැනම. ඒ වගේම තමයි හරි සුවඳයි. මේකට දාලා තියෙන මොනාද කියලා නොකිය අපි කාට හරි මේක කෑමට දුන්නොත් එයා කල්පනා කර කර කල් මේ මොනවද කියලා හිතා ගන්න බෑ මඤ්ඤොක්ක කොළයි කියලා. තවත් රසබර කෑමක ඉක්මනටම ඔයාලා ගෙදරට එන්න. ඔයාලට සුබ දවසක්.